අයිබෝවන් දුවේපති ඊටාගෝ එඩියුකේෂන් හා උපවිද්‍යාත්මක කරන ජාතික පුනරීක්ෂණ වැඩසටහනේ තවත් වැදගත් වීඩියෝ පන්තියකට අප ඔබ වරගෙනනට සූදානම් වන්නේ ඊයේ දිනදී ඔබට ලැබුණු ක්‍රියාකාරකම් පත්‍රිකාවට අදාළ වීඩියෝ පන්තියට අප දැන් යොමු වීමට සූදානම් වෙමු සුපුරුදු පරිදි ඔත්තේ දිනවලදී ඔබට ලැබෙන ක්‍රියාකාරකම් ඉරට්ටේ දිනවලදී අපි මේ ආකාරයෙන් වීඩියෝ පන්තිය ලෙස ඔබ සමග සාකච්ඡා කරනවා එනම් දුවේපති අද දවසට අදාළ වීඩියෝ පන්තිය වෙත අපි මෙසේ යොමු වෙමු හත ශ්‍රේණියේ දරුවෝ සමග මම සූදානම් වෙනවා අද දවසට අදාළ විශේෂිත වූ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඔබ දන්නවා ඊයේ දිනේදී ඔබට ලැබිච්ච ක්‍රියාකාරකම මිනුම් තේමාව ඔස්සේ ඔබට ලැබිලා තියෙනවා දරුවනේ මේ ප්‍රශ්න පත්‍රයට අදාළව අපි ඕගලන්ගේ ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ ආලගේ CR පොත්වල ලියලා ප්‍රශ්න කළු පාට පෑනෙන් උත්තර නිල් පාට පෑනෙන් නිවැරදිව කරලා ඇති කියලාත් අපි විශ්වාස කරනවා. එහෙනම් අපි සූදානම් වෙමු. පහත දෙකන වර්ෂ අධික වර්ෂ වෙනම් හරිය ලකුණද නොවේ නම් වැරදි ලකුණු දියොදන්න. දැන් ඔබට පැහැදිලිව පේනවා අපිට ලබා දෙන වර්ෂයේ අගට තියෙන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් අපි දන්නවා අනිවාර්යයෙන් මේක එක අධික වර්ෂයක් කියලා. මෙයා හරි. අධික වර්ෂයක් වෙයි. 1815 කියද්දී 15 අධික වර්ෂයක් නෙවෙයි. රයිට් 15 කියන්නේ හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් නෙමෙයි. හැබැයි 72 හතරෙන් බෙදෙනවා. අන්න බලන්න අපි හැම වෙලාවෙම බලන්නේ අවසාන ඉලක්කම් දෙක. අවසාන ඉලක්කම් දෙක හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන. අවසානයේ තියෙන 100 ගුණාකාරයක් නම් ඒ 100 ගුණාකාරය 400ෙන් බෙදෙන්න ඕන. එහෙනම් මෙයා අධික වර්ෂයක් නෙවෙයි නේද? අධික වර්ෂ ලෙස පිළිගන්න පුළුවන් 1 සහ 3 විතරයි. අපට නිදහස ලැබෙන්නේ 1948. 1948 අයත් වෙන දශකය ඇව්වොත් අපි මේ අග තියෙන ඉලක්කම ඉවත් කරලා ඊට ඉස්සරහට එකක් දාන්න ඕනේ. කීයද උත්තරේ? 195 දශකය. සියවස් ඇවුත් මේ ඉලක්කම් දෙකක් වහලා පේන්ඩෙන් ඉලක්කමට එකතු කරන්න උනේ කීයද? දෙකක්. එහෙනම් 19 එකයි කීයද? 20 වන සියවස. 20 වන සියවස. සහස්‍රය ඇවුත් ඉලක්කම් තුනක් වහලා පේන්ඩෙන් ඉලක්කම එක එයාට එකතු කරන එකක් දෙවන සහස්‍රය. එහෙනම් ඔබ නිවැරදිව ගත්තොත් 1948 කියලා කියන්නේ 195 දශකයේ 20 සියවස සහස්‍රය දෙක දෙවන සහස්‍රය. හිස්තම් පුරවන්නේ. පැය 3යි මිනිත්තු 42. පැය 3ක් කියලා කියන්නේ මිනිත්තු 180ක්. එයාට 42ක් ගතුනාම 222යි. එහෙනම් නිවැරදි උත්තරේ මිනිත්තු 222ක් කියලා අපිට තියන්න පුළුවන්. දින 4ක් කියලා කියන්නේ ඔබ හොඳින්ම දන්නවා දවසකට පැය 24 ගානේ 4ක්. 24 වරක් 4 කීයද දුවේ පුතේ? 24 වරක් 4 කීයද? 16න් 6 දාන එකක් ඉතුරුයි 96යි. එතන ඒ 96ට එකතු කරන්න ඕනේ අපි තව පැය 12ක්. 96 12යි මෙතන එනවා 8ක්. විතර 10 108යි. එහෙනම් මුළු ගාන පැය 108යි. ඊගායකේ පුංචි මුද්‍රණ දෝෂයක් තියෙන ඔයගොල්ලෝ ඉක්මනින්ම එතන හදාගන්න පැය නෙමෙයි මාස. ආ වීඩියෝ එක චුට්ටක් පෝස්ට් කරලා නවත්තලා ඔයගොල්ලන්ට පුළුවන් උත්තර ලියලා ඉන්න බලන්න. පැය වෙනුවට දාන්න මාස. එහෙනම් දැන් මාස 30. මාස 30කට අපි දන්නවා මාසෙකටම අවුරුද්දටම මාස 12යි. 12යි. ඒතර 12යි 12යි කියද 24. එහෙනම් මෙතන තියෙනවා අවුරුදු දෙකක්. දැන් 30ක් වෙන්න තව ඉතුරු වෙන්නේ 6ක්. 24 ඉඳන් 6ක්. අන්නේ 6 මාස 6ක්. එහෙනම් මාස 30ක් කියලා කියන්නේ අවුරුදු 2යි මාස 6ක් ලෙස ඔයගොල්ලෝ සටහන් කරලා තියෙන්න ඕනේ. එහෙනම් දුවේපතේ රතුපාට පෑන අරගෙන අපි ලකුණු සටහන් කරගන්න සූදානම් වෙමු. අභික වර්ෂයක් වේ නොවේ වේ නොවේ මේ අවස්ථාවල් වලට ලකුණු එක බැගින් ලකුණු 4ක් ලැබෙනවා. අපිට නිදහස ලැබුණු අවුරුද්ද දිහා බලපු ගමන් අපිට පේනවා යා 195 දශකයේ 20 වස දෙවන සහස්‍රයේ ලකුණු 3ක් ලැබෙනවා. ඊගාව එකේදී දුවේ පුතේ තවත් ලකුණු 3ක් ලැබෙනවා ඕගලන්ට. මිනිත්තු 222යි කෝඩ 1යි 108 ලබා ගත්තට 1ක් මෙතනත් ලකුණු 1ක්. ඔයාදී වශයෙන් ඕගලන්ට ලකුණු 10න් කීයද කියලා මෙන්න මෙතන සටහන් කරන්න ඕනේ. අපේ දුවලා පුතාලා දන්නවා අපි මේ වැඩසටහන අඛණ්ඩව අපේ දරුවන් වෙනුවෙන් පවත්වන්නේ නොමිලේ. විශේෂ අවස්ථාවක් අපි දරුවන්ට දීලා තියෙනවා ජාතික පුනරීක්ෂණයේ වශයෙන්. මේකෙදී අපේ ඕනම දරුවෙකුට මේ වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඔවුන් කරන්න ඕනේ ඔවුන්ගේ නම, ඒ වගේම ශ්‍රේණිය, පාසල අපේ WhatsApp පරා යොමු කිරීම පමණයි. ඒ අනුව අපි ඇයට දිගින් දිගටම අපේ WhatsApp හෝ Telegram කණ්ඩායම වල ඇතුළත් කරමින් ප්‍රශ්න පත්‍ර ලබා දීම සිදු කරනවා. ඉතින් මේ විශේෂිත වැඩසටහන අඛණ්ඩව අපේ දරුවන්ට ලබා දෙන පොරොන්දුව ලබා දෙමින් අපි අද දවසේ වැඩ නිමවටපත් කරනවා. එතෙක් අපි ඔබගෙන් සමුගෙන යනවා. එතෙක් ඔබට වාසනාවන්ත සුභම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් දරුවනේ.